තෙරුවන් සරණයි දිවිරක වරණයි සුබ දවසක් යහපතක්ම වේවා 2024 වර්ෂයේ මාර්තු මාස 31 වනදා හවස 4:40ට සිදුවන මේ සිකුරු ග්‍රහයාගේ මීන රාශියට ප්‍රවිෂ්ඨ වීමේ ප්‍රතිඵලය ප්‍රවිෂ්ඨ වීම තුලින් ඇතිවන සිදුවන ක්‍රියාදාමයන් පිළිබඳව අද විග්‍රහයක් ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ අස්විද ඇස්ට්‍රොලොජි අස්විද ජ්‍යොතිෂමෙදුර තුලින් මිංගිරියේ කුමාරසිරි යෝගිතුමා විසින් ඉදිරිපත් කරන මේ වැඩසටහන පිළිබඳව ඔබ දැනුවත් වීම වඩාත් හොඳයි කියලා අපි බලාපොරොත්තු වෙනවා 2024 වර්ෂයේ මාර්තු 31 වෙනිදා හවස මේ සිදුවන සිකුරු මාරුව මීන රාශියට සිකුරු මාරුව සම්බන්ධ වීම මේෂ ලග්න ඔබේ 12 වෙනි ස්ථානයේ තමයි මීන රාශිය. එතකොට 12 වෙනි ස්ථානයේ මේෂ රාශියට නම් දුෂ්ට ස්ථානයක් ඇටියට තමයි ගන්න අපි ජ්‍යොතිෂයේදී. ඒ වගේම සිකුරුට මේ 12 වෙනි ස්ථානයේ එතරම්ම අසුබණ යයන් සුවබලදායී තත්ත්වයන් ඇති කරලා දෙන්න පුළුවන්. ඒ වගේම සිකුරු ග්‍රහය මේෂ ලග්නීයයට සම ග්‍රහයෙක්. සම ප්‍රතිඵල දෙන ගායක නමුත් පාප ග්‍රහයෙක් හැටියට ඔහුගේ ජීවිත කාලයේදී යම් යම් කරදර කම් කටවලට බාධා කිරීම වලට ලක් කරන්න පුළුවන්. එතකොට මේ රාහු සමග 12 වෙනි ස්ථානයේදී සිකුරු ග්‍රහයගේ සම්බන්ධ වීම තුලදී විභාග සම්මුඛ අධ්‍යාපන ඒ කටයුතු වල නියදිලා ඉන්න අයට යම් යම් මතභේදාත්මක තැන් ඇති වෙන්න පුළුවන් දුරස්වීම් ඇති වෙන මේ ග්‍රහයන් සුබ තත්වයක ඉන්නවනම් සිකුරු ග්‍රහය ඔබේ ජන්ම කේන්ද්‍රයේ සුබ ස්ථානයක ඉන්නවනම් උච්ච ස්ථානයක ඉන්නවනම් ඒ වගේම උදා තත්වයක ඉන්නවනම් ඔන්න ඔබට සුබ ප්‍රතිඵලදායී තත්වයක් ඇති කර දීමේ හැකියාව භාග්‍යයක් තියෙනවා. ඒ වගේම රාහු සම්බන්ධ වීම නිසා මීන රාශිය රාහුගේ රාශියද මේ වෙලාවේ සිකුරු ප්‍රවිෂ්ඨ වීම තුළින් හොඳ අධ්‍යාපනයක් ඉහළට ඔසවා දැමීමක් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම රැකී ආරක්ෂා වෙළඳ ව්‍යාපාර ගොවිතැන්පත් කටයුතු වල යම් දියුණු තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්. විදේශගත වෙන අයට ඔන්න සුබ කාල සීමාවක් මේ රාහු 12 වෙනි ගමන් කිරීම නිසා සිකුරුගේ සම්ප්‍රාප්තිය නිසා සැප සම්පත් සඳහා හෝ අධ්‍යාපන සඳහා හෝ රැකී ආරක්ෂා සඳහා හෝ විදේශගත වෙන මේෂ ලග්නීමි ඔබ හෝ ඔබේ දුවා දරුවන්ට ලොකු වාසනාවක් භාග්‍යයක් ගෙන දෙන අවස්ථාවක් තමයි මේ ඊදිලා තියෙන්නේ. ඒ වගේම සිකුරු සමග රාහුගේ සම්බන්ධතාවය නිසා විවාහ ජීවිතයේ යුග දිවියට යම් අරුතක් එකතු වෙන්න පුළුවන්. නව අරුතක් හෝ කාමයට වැඩි බරවීමක් එහෙම නැත්නම් සම්බන්ධතාවලගේ නවමතාවයකට පත්වීමේ හැකියාවක් පවතිනවා මේ මේෂ ලග්නීයයට. ඒ වගේම මේ සිකුරුගේ සම්ප්‍රාප්තිය නිසා ධනේ ඉඩකඩම් වාහනවල සැප සම්පත්වල යම් කිසි වූ ආදායම් මාර්ගවලත් වැඩිවීමක් වෙන්න පුළුවන්. ඒ වගේම එක හා සමානව වියදම්වල වැඩිවීමකුත් මේ කාල සීමාවේදී සිදුවීමේ වැඩිම ඉඩකඩක් තියෙනවා මේෂ ලග්නීයයට. මේෂ ලග්නීයයට සුභ දින හැටියට තියෙන අඟහරුවාදා සෙනසුරාදා දින ඒ වගේම සුභ අංක 2-6 මේෂ ලග්නීය ඔබට ලොතරැයි ගැනීම සඳහා සුභ හෝරා හැටියට කුජ හෝරාව හා සනි හෝරාව. මේ කුජ හෝරාව සහ සනි හෝරාව කියන අඟහරුවාදා දිනේ සෙනසුරාදා දිනේ වඩා සුදුසු අනිත් දිනවලදී කුජ හෝරාව උදා වෙන විට ඒ වගේම සනි හෝරාව උදා වෙන විට ලොතරැයි සුදු ක්‍රීඩා තරඟ වලට ඉදිරිපත් වන ඔබට ජයග්‍රහණ ලබා ගැනීම හැකියා පාත්‍ර ඔබට සිකුරු මාරෝ යහපත සදා ශාන්තියක් අභිවෘද්ධියක් සැනසිල්ලක් ලැබේවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි සුබ දවසක් යහපතක්ම වේවා. 2024 වර්ෂයේ අප්‍රේල් මාර්තු මාස 31 වනදා හවස 4:40ට මේ සිකුරු ග්‍රහය මීන රාශියට ප්‍රවිෂ්ඨ වීම ඍෂභ ලග්නීමි ඔබට කොයි විදියටද සුවබල ප්‍රතිඵල ගේන්නේ ඒ වගේම අසුබල තාත්වයන් හෝ මධ්‍යස්ථ තාත්වයන් ඇති වෙන්නේ කියලා 11ට තමයි සිකුරු ගහ ප්‍රවිෂ්ඨ වෙන්නේ. 11 වෙනි ස්ථානයේ සිකුරුට සුබ තත්වයක් සුබ ස්ථානයක්. ඒ වගේම ඍෂභ ලග්නීමි ඔබේ සිකුරු ලග්නාධිපති ස්වක්ෂේත්‍ර බලයෙන් යුක්ත නිසා ඍෂභ ලග්නීයයන්ට නම් වැඩිපුරම අධ්‍යාපන විභාග සම්මුඛ පරීක්ෂණ තරඟ ක්‍රීඩාවල කටයුතු ඉදිරියට ඉන්න දේශ විදේශගත මේ හැම දිනකම මේ කාර්ය කටයුතු වල වැඩි සඵලතාවයක් දියුණුතාවයක් හා ඒ ක්‍රියාශීලීභාවයේ වැඩිවීමක් දකින්නට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම රැකී ආරක්ෂා වෙළඳ ව්‍යාපාර ගොවිතැන්පත් කටයුතු
විදුලි සම්බන්ධ කටයුතු අලංකරණ කටයුතු වල ඉදලා ඉන්නා ඒ වගේ හෝටල් කර්මාන්ත පවත්වාගෙන ඉන්නා මෙන්න මේ අයට විසිතුරු භාණ්ඩ අපනයන ආනයන කරන අයට පුළුවන්කමක් තියෙන මේ කාලෙ සීම තමන්ගේ අය මාර්ගයේ ආදායම් මාර්ග වල යම් යම් විවර වීමක් ඇති කර ගැනීම හැකියාවක් පවතිනවා ඒ වගේම රාහු 11 වැනි ඉන්නේ මීන රාශිය එතකොට එහිදී ඔබේ හැම කටයුත්තකදීම ලොකු ආරක්ෂාවක් රැකවරණයක් ලැබෙන හරියට ඔබ දෙවියන් දේවතාවුන් අතරේ උනත් ඉහළ උසබල අග්නිහිමිය පිළිගැනීමේ ලක් වෙන ලොකු භාග්යක් උදා කර ගැනීම හැකියාව පවතින නිසා උත්සාහ කරන්න වාසනාවන්ත වෙන්න ගෙදර ගෘහ ජීවිතේ බොහොම හොඳට ගත කරගෙන යෑමේ හැකියාවක් තියෙන මේ සිකුරුගේ සම්ප්‍රාප්තිය රාහුගේ එකතු වීම නිසා ගමන් බිමන් වල වැඩිවීමක් වෙන්න පුළුවන් ඒ වගේ ඔබ දුරස්ත යම් යම් කරුණු කාරණා වලද බලාපොරොත්තු ඇති කර ගන්න පුළුවන් විදේශගත වීම වලට බොහොම හොඳ තත්ත්වයක් තියෙන නිසා උත්සාහ කරන්න ඔබට රැකී ලක්ෂා නව මම්පෙත් විවර කර ගැනීම හැකියාවක් පවතිනවා ඒ වගේම තමයි විවාහ බලාපොරොත්තු වෙන අපේක්ෂිත අය මංගල යෝජනාවට සුභ කාල සීමාවක් තමයි මේ කියන්නේ ඒ සුභ කාල සීමාව ඉදිරියට අප්‍රියල් 15න් පස්සේ ඔබට ඔබේ විවාහ යෝජනා ස්ථිර කර ගන්න පුළුවන්කම තියෙන විවාහ කටයුතු එදීමේ හැකියාව පවතින නව ප්‍රේමවතුන්ගේ ප්‍රේම සම්බන්ධතා ඇතිවීමේ හැකියාව පවතින වඩා කල්පනාකාරීව කටයුතු කරගෙන ඒ වගේ ඔබ දෙවියන්ට දේවතාවුන් වහන්සේලාට බාරහාර වෙලා අපකප වෙලා ඔබේ කේන්ද්‍ර ග්‍රහණ හරියට බලන්න හිටුත් මෙන්න ඔබට සුභම වෙලාවක් උදා වෙන අවස්ථාවක් ජයග්‍රහණ සඳහා ඒ වගේම ඔබට අඟහරුවාදා සිකුරාදා දිනේ හදිසි ලොතරැයි ජයග්‍රහණ සඳහා සූදු ක්‍රීඩා තරඟ සඳහා සුභ දින හැටියට තියෙන අංක 2-5 ජයග්‍රහයි අංක හැටියට කුජ සිකුරු හෝරා 2 කුජ සිකුරු හෝරා 2 ඔබට ලොතරැයි ජයග්‍රහණ ක්‍රීඩා තරඟ කටයුතු වලදී සුභ කටයුතු යොදා ගැනීම සඳහා හොඳ වේලාවක් හැටියට මතක් කරන බොහෝ විට ලක්ෂ්මී දේවියන්ට මහා විෂ්ණු දේවියන්ට බාරහාර වැඩ කටයුතු කරගෙන යන ගෙදර දොර පින් දහම් කටයුතු වල යෙදෙන්න ඔබ බෝධි පූජා පැවැත්වීම තුළ ඔබට යහපත සලසාගෙන ලොකු ඉඩකඩක් පියවරෙනවා ඔබට සිකුරුගේ පැමිණීම යහපත සදා ශාන්තියක් අභිවෘද්ධියක් සඳහා වේවා තෙරුවන් සරණයි දෙවි රැකවරණයි සුභ දවසක් යහපතක් වේවා 2024 වර්ෂයේ මාර්තු 31 වනදා සවස 4:47ට සිකුරු ග්‍රහයා මීන රාශියට ප්‍රවිෂ්ඨ වීම පණින පැණිල්ල මිතුන ලග්නීමේ ඔබට කොයි විදිහටද සුභ හෝ අසුභ මධ්‍යස්ථභාවයක් ගෙන දෙන්නේ 10ට තමයි පැමිණෙන ස්ථානයේ සිකුරු එන්නේ මීන රාශියේ 10 වෙනි ස්ථානයේ මිතුන ලග්න මිතුනේට සිකුරු සමයි සම වුණාට මේ 10 වෙනි ස්ථානයේ රැකී රක්ෂා ස්ථානයේට සිකුරුගේ සුභ භාවයක් නෑ නමුත් සිකුරු මේ 10 කියන ස්ථානවලදී සිකුරුගේ මාළවී යෝගයේ උදාහරණ අන්න එවැනි භාග්යක් ඔබේ ස්ථානයේ ජම්ම කේන්දරයේ 1-4-10 ස්ථානයේ සිකුරු සිටියන උන සුභඵල වර්ධනය කර ගැනීම හැකියාවක් පවතින අසුභතාවය මර්ධනය කරන ඒ වගේම තමයි ඉන්න තැන යම් යම් වෙනස් වීම වලට ලක් වෙන්න පුළුවන්කමක් තියෙනවා ඔබ රැකියා පුහුණුව සඳහා වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගෙවල් දොරවල් වලින් යම් කාලයකට දුරස් වීමක් වෙනස් වීමක් ඇති වීමේ හැකියාවක් පවතින ඒ වගේම විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන අයට මේ කාල සීමාවේදී ඉතාමත් හොඳ තත්ත්වයක් මැනවින් ඇති වෙනවා නිසා කල්පනාකාරීව කටයුතු කරගත්තොත් ඔබට හොඳ තත්ත්වයක් ඇති කර ගැනීමේ හැකියාව තියෙනවා මිතුන ලග්නීමේ අයට ඒ වගේම ඔබේ ගෙදර දොර විවාහ ජීවිතයේ පවුල් කටයුතු වල ඉතාම ලොකු හැලයක් වීමක් ඇති වෙන්නේ නැහැ විවාහ අපේක්ෂිත අයට ඒව ඉෂ්ට කර ගැනීමේ හැකියාව තියෙනවා ඒ වගේම නවක විවාහයටපත් වෙන්න බලාපොරොත්තු වෙනවා සුභ කාලයක් මේ ඇති වෙන්නේ ඒ කාල සීමාවදී වඩා කල්පනාකාරී වුණු සුදුසා තෝරාගත්තොත් ඔබේ ඉදිරි ජීවිතයේ යහපත්ව පවත්වා ගැනීමේ ලොකු ඉඩකඩක් විවර වීමේ අවස්ථාවක් පවතිනවා මිතුන ලග්නීමේ ඔබට මේ අවස්ථාවේදී බහදාදා දිනේ බ්‍රහස්පතින්දා දිනේ තමයි සුභ දින හැටියට තියෙන්නේ සුභ අංක හැටියට 3-4 ජයග්‍රාහී අංක හැටියට ඔබට ලොතරැයි ලබා ගැනීමට සුභ හෝරාවන් වන්නේ ක්‍රීඩා තරඟ ඉදිරිපත් වලට එහෙම නැත්නම් සම්මුඛ පරීක්ෂණ වලට යන සුභ හෝරාවන්නේ බුද සහ ගුරු හෝරා මේ වේලාවට කටයුතු කරලා ඔබට යහපත සදා ශාන්තියක් අභිවෘද්ධියක් සනසිල්ලක්ම ලැබේවා තෙරුවන් සරණයි දෙවි රැකවරණයි සුභ දවසක් යහපතක්ම වේවා 2024 වර්ෂයේ මාර්තු 31 වනදා සවස 4:47ට
සිකුරු ග්‍රහයා මීන රාශියට ප්‍රවිෂ්ඨ වීම සම්ප්‍රාප්ත වීම පණින පැනිල්ල කොයි විදියද මේ කටක ලග්න හිමි ඔබට ගෙන දෙන සුභාසුබ මධ්‍යස්ථ භාවය කටක ලග්න හිමි ඔබගේ සිකුරු ග්‍රහයා සතුරු ග්‍රහයා න පාප ග්‍රහයාට ඊටත් සඳහන් වෙනවා කේන්ද්‍රස්ථානයේ ඒ වගේම නවවෙනි ස්ථානයේ සිකුරුට සුභයි ඔබේ පුණ්‍ය ස්ථානයේ තමයි සිකුරු මේ වෙලේ පැමිණෙන්නේ. ඒ නිසා කටක ලග්න හිමි ඔබට යම් අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වය සෙනසුරුගෙන් උදා වෙලා ගත කරගෙන ගියත් ඔබට සිකුරු ග්‍රහයා මේ අවස්ථාවේ මීන රාශිය රාහුයි ගමන් කරනවා රාහු ඉන්නවා. එතකොට සංයෝග වීමක් තියෙනවා. මේ දෙක තුලදී ඔබට යම් තරමකට ඊ පින්න පුණ්‍ය කටේතු වලගේ පින්දහම් කටේතු වල එදිලා yang asa silang sahannya udah kerja ini ini beri ida ganak tien apal upan tero karudar manusia ke pida ama madhyastha kerja na sambar kerja na, buat pinar dahama itu baru mila eva ke melasan te antara pelanda gaman biwan mila, ini adhyapan eva ke samu ke meta hukum orang khati itu ke ini ini sama baru dahama kita kerja ne hakia awak mesikuru raha buat laba dino. Ane insa katakanlah ini baru ada punan duitnya, berakhir raksa beli duit apa, gori tempat kari itu orang waring war. Sering sana yang bagai, bete adu padu ya tiwin pulau, padu sidda tiwin pulau, lab ya tiwin, mereka dua navy mak navy ya kaya apa itu na, ini bagai mau be, wedi gaman bivan, durasta gaman bivan sidda tiwin pulau, wandana gaman bivan sidda tiwin pulau, ini bagai naya, imbahda kima adi sidda tiwin pulau, bete mereka alasima wedi. ඉදිරියේදී ඔබට වැඩි වියදම් ප්‍රමාණයක් දරන්න සිද්ධ වෙන නිසා ඔබේ අත ඉදිරි හෝ එහෙම නැත්නම් බැංකුගත ශේෂයන් අඩු වීමේ හැකියාවක් පවතින. ඒ නිසා ඔබ කල්පනාකාරීව මධ්‍යස්ථව කටයුතු කරගත්තොත් මේ කටකලන්නේ ඔබට පවතින තත්ත්වය අනුව යම් ජයග්‍රහී තත්ත්වයක් උදා කර ගැනීමේ හැකියාවක් පවතින ඔබට සුභ දින හැටියට සෞදාසා බ්‍රහස්පතින්දා දිනේ කටක ලග්නිය ඔබට 1-4 ඔබට ජයග්‍රහී අංක හැටියට ලොතරැයි සෝදු ක්‍රීඩා සම්මුඛ පරීක්ෂණ තනා සහභාගී වීමේ සුභ හෝරාව තියෙන චන්ද්‍ර හෝරාවෙන් සහ ගුරු හෝරාව මේ හෝරා දෙකෙන් කටයුතු කරලා ඔබට යහපත සිත සාන්තිය අභිවෘද්ධිය සැනසෙල්ලක්ම ලබා ගන්න ඔබට යහපතක් වේවා තෙරුවන් සරණයි දෙවිරක වරණයි සුභ දවසක් යහපතක් වේවා 2024 වර්ෂයේ මාර්තු මාස 31 වනදා සවස 4:47ට සිකුරු ග්‍රහයා මීන රාශියට ප්‍රවිෂ්ඨ වීම සම්ප්‍රාප්තියේ පණින පැනිල්ල කොයි විදියටද සිංහ ලග්නෙමි ඔබට ඇතිවන සුභ අසුභ මධ්‍යස්ථ භාවය සිංහ ලග්නයේට සිකුරා සතුරු ග්‍රහයා ඒ වගේම පාප ග්‍රහයා පැමිණෙන්නේ සිංහ ලග්නයේ 8 වෙනි ස්ථානයේ තමයි 8 වෙනි ස්ථානයේ මීන රාශිය. එතකොට 8 වෙනි ස්ථානයේදී මේ සිකුරු මාර්ග බාධක ස්ථානයේ වලට සුභ බලදායී තත්වයක් ඇති කරලා දෙනවා. මේ සුභ බලදායී තත්වය ඇති කිරීම විභාග සම්මුඛ පරීක්ෂණ තරග ක්‍රීඩා කටයුතු වල ඉදලා ඉන්න අයට වරින් වර වෙනස් වෙන්න පුළුවන්. මොකද හේතුව සිකුරු ග්‍රහයා සම්ප්‍රාප්ත වෙලා ඉන්නේ මීන රාශියට. මීන රාශිය මේ වෙලාවේදී අධිපති අය දිනේ ඉන්නේ රාහු ග්‍රහය. රාහු ග්‍රහය කලින් මෙතන අරක්ගෙන ඉන්න නිසා ඔවුට යම් බාධා කිරීම ඇති කරන්න පුළුවන්, වෙනස් කිරීම ඇති කරන්න පුළුවන්, කෝමලකම් ඇති කරන්න පුළුවන්. අන්න ඒ නිසා සිකුරු ග්‍රහයාට පොඩි පොඩි ඇල්ම බැල්ම වැටීම නිසා සිකුරු ග්‍රහ ලග්න හිමි ඔබ යන් තරමකට විප්සික්ත භාවයකට හෝ තීරණවලදී යම් දුරකට වෙනස් වෙන චංචල ස්වභාවයකින් යුක්ත භාවයක් ප්‍රකට කරන්න පුළුවන්කමක් තියෙන රැකී රක්ෂා වෙළඳ ව්‍යාපාර ගොවිතැන්පත් කටයුතු හස්ත කර්මාන්ත ඒ වගේම රූපලාවන්‍ය කටයුතු වලදීලා ඉන්න විසිතුරු භාණ්ඩ කරන අයට ඒවා වෙනස් කිරීම කරන්න පුළුවන් කාල සීමාවක් වෙන්න පුළුවන් මේ වෙලේදී නව මාවතකට නැත්නම් නව පැත්තකට වෙනස් කිරීමකට කරලා ඒ ව්‍යාපාර කටයුතු වල නවම භාවයක් ඇති කර ගැනීම හැකියාවක් මේ වෙලේදී පවතිනවා තරමක් දුරට මේ ස්ථාන ගතව උදේ ඉඳලා රාත්‍රී දක්වාම වෙහෙස මහන්සි වෙන අයට යම් අපහසුතාවයන් ගෙන දීමේ කාල සීමාවක් වෙන්න පුළුවන් මේ පවතින වාතාවරණයත් එක්ක ඒ වගේම ඔබ අද ගන්න තීරණ හෝ මතභේද එහෙම නැත්නම් ගිවිසුම් ගත දේවල් ඔබ වහා වෙනස් කිරීමේ හැකියාව පවතින ඔබට මේ කාල සීමාවේදී ගෙදරදොර විවාහ ජීවිතයේදී ඔබ යම් තරමකට මේ කටක ලග්නීමි අය තම බිරිඳ ඒ වගේ අම්මා තාත්තා සහෝදරය අසල්වාසීන් සමග මේ අවස්ථාවේදී යම් එකඟතාවයකින් යුක්තව යම් කිසි වූ
අදහස් වලට සම්ප්‍රාප්ත වීමක් ඒ අයගේ අදහස් අනුමත කිරීමක් කරන්න පුළුවන් කමක් නිසා තමයි ඊතරතර සමබරතාවයට පත් කර ගැනීම හැකියාව තියෙනවා. ඔබට ටිකක් යම් කිසි වියදම් වැඩිවීමක් මේ කාල සීමා ඉදිරියේදී ඇති විය හැකි වෙනවා. ඒ වගේම තමුගේ ඊතරතර වෙනස් කිරීම වලට භාජනය වෙන්න පුළුවන් කමක් තියෙනවා. අලුත් තීන්ත ටිකක් ආලේප කිරීමක් එහෙම නැත්නම් නව වෙනසක් ගෙවත්ත සුද්ධ කර ගැනීම මෙන්න මේ දයවල් වල වෙනස් කිරීමක් ඇති කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම වඩා කල්පනාකාරී වෙන්න ඕන මේ අවස්ථාවේ කටියාම් වැ යන් වූ භූත අමනුෂ්‍ය තත්ත්වයන් ඒ වගේම රෝග පීඩාදී තත්ත්වයන් ඔබට ගොඳුරු වීමේ ඔබට ලක්වීමේ වැඩි ඉඩකඩක් ප්‍රවණතාවය මේ කාල සීමාවේදී සිදුවෙන්න පුළුවන්. ප්‍රවේශංකාරී වන දක්ෂ දෝෂ මහත්මාත්මන් කියලා තමයි කේන්ද්‍ර සටහන බලවන අපල උපාන්තරෝ කරදර කම්කටොළු පීඩාවට වත් වෙලා ඉන්නවා නම් ඔබ මේ විදිහේ විෂ්ණු මහදේවයන්ට ලක්ෂ්මී දේවියන්ට බාරහාර වෙලා සෙත් සාන්තියක් කරගනේ තමයි වඩාත් හොඳ වෙන්නේ. ඔබට හැකි විදියට අන්‍යයට දානමාන ආදී පින්කමක් ඒ වගේ ආහාර පාන ආදීන් දීමක් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඔබට සුභ දින හැටියට සිංහල අග්නීමේ ඔබට තියෙන්නේ බදාදා බ්‍රහස්පතින්දා දිනේ ඒ වගේම 3-4 ඔබට සුභ අංක හැටියට ඔබට යම් විවිධ සමග මතභේදාත්මක තත්ත්වයක් හෝ එහෙම නැත්නම් හදිසි මුදල් ලාභයක් හෝ භූමි ලාභයක් ඇති කර දීමේ හැකියාවක් පවතින සමේ බුද ගුරු රවි කියන හෝරා තුන ඔබ සුභකාන්තයි කඩේ සදා යොදා ගන්න සිංහල අග්නිය ඔබට යහපත සදා සාන්තිය අභිවෘද්ධිය සැනසෙල්ලක් ලැබේවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි සුභ දවසක් යහපතක්ම වේවා. 2024 වර්ෂයේ මාර්තු මාස 21 වනදා සවස 4:47 මේ සිදුවන සිකුරු රාහයාගේ මීන රාශියට ප්‍රවිෂ්ඨ වීම සම්ප්‍රාප්ත වීම එකතුපාදා වීම කන්‍යා ලග්නීමි ඔබට කොයි විදියටද සුභාසුභ මධ්‍යස්ථභාවය ඇති වෙන්නේ. 7 ස්ථානයේ තමයි කන්‍යා ලග්නීමි ඔබේ සිකුරා පැමිණෙන්නේ. එතකොට සිකුරු රාහය 7 ස්ථානයේ විවාහක ස්ථානයේ විවාහක ස්ථානයේ මේ 7 ස්ථානයත් කන්‍යා ලග්නීමි ඔබගේ සිකුරු රාහයත් නීච ග්‍රහය නීච දත සිකුරා නීච වීම එතරම්ම හොඳ තායි තත්වයක් ඇති වෙන්නේ. හැබැයි 7ට උජස් විවාහ මඟුල් කටයුතු වලට පරස්පරතාවයේ තත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ සිකුරු නීච වීම නිසා වියදම් කරන්නේ නැහැ, අඳින්නේ පළඳින්නේ නැහැ, ඒවා ගමන් බිමන් යන්නේ නැති නිසා ඔබට යම් කිසි වාසි සහගත තත්වයකුත් ඒ අතින් ඇති වෙන්න පුළුවන්. ඒවායින් ඉතුරු වීමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒකත් මධ්‍යස්ථ භාවයක් ඔබට හොඳයි. ඔබේ විභාග සම්මුඛ පරීක්ෂණ තරග ක්‍රීඩා කටයුතු වල ඉදිරියට ඉන්න මේ හැම දෙනාම කල්පනාකාරී වන්න ඕන යම් යම් ගන්න තීරණ කල්පනාව ඒ වගේම තමන් ඉගෙන ගියාගත් දේවල් මේ අවස්ථාවේදී අමතක වීමකට හෝ එහෙම නැත්නම් ඒවා මතකයෙන් බැහැර වීමකට ලක්විය හැකි නිසා ඊට අවශ්‍ය ප්‍රතිකාරම වල යදා ප්‍රතිකාරම කර දීම තමයි වැඩිහිටි බාරකාරයාගේ යුතුකම වන්නේ. ගෙදරතොල රැකී රක්ෂා විලඳ ව්‍යාපාර කටයුතු හස්ත කර්මාන්ත මේ හැම දෙයකම ඉදිරියට ඉන්න අය මේ කාල සීමාවේදී මේ අය ඉතරම්ම සැලකිලිමත් භාවයකට ගන්නෙ නැහැ. ඔය කරගෙන යනවාට කරන අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා. දවසකට දෙහිකට සැරයක් ඔබ නිකන් අමුතු ප්‍රාණවත් භාවයකින් වගේ ගැස්සිලා හැරෙනවා වගේ කටයුතු වල වෙනස්කම් සිද්ධ කරන්නක් උනවා. මෙන්න මේ වගේ චංචල ස්වභාවයක් එහෙම නැත්නම් දුරස් භාවයක් ඒකාග්‍රතාවයේ බිඳ වැටීමකට ලක්වීමේ වැඩි ඉඩකඩක් තියෙන රාහු ග්‍රහයත් මේ වෙලේ ඉන්න නිසා වහ වහ නිකන් කාමාශාවන් ඇතිවීම එහෙම නැත්නම් ලාභාල විවාහ සිද්ධ වීම ඒ වගේම තමයි අවුරුදු 7-8 ඉඳලා 70-80 දක්වා මේ කාල සීමාන් වල පරාශයන් වල ඉන්න කවුරු කවුරුත් වඩාත් කල්පනාකාරී වෙන්න ඕන. මොකද තමන්ගේ චර්යා රටාවන් පිළිබඳව තමන්ගේ සිරිත් ආගම ධර්ම පිළිබඳව සම්ප්‍රදායන් පිළිබඳව මේ අයට එතරම් සැලකිලිමත් භාවයක් ඇති වෙන්නේ අවුරුදු කාල සීමාවක් එන නිසා ඒ වාගේ යම් තත්ත්වයන් උද්දීපනය වීමක් එළියට කරලියට පැමිණීම ඉඩකඩක් තියෙනවා. අන්න ඒ නිසා තිගුරු මේ මිතිගුරුගේ පැමිණීම නිසා වඩාත් අවබෝධයකින් යුක්තව කල්පනාවකින් යුක්තව වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනාවලින් යුක්තව ආරක්ෂාකාරීව කටයුතු කිරීම තමයි වඩා සුදුසු වෙන්නේ. මොකද මේ අවස්ථාවේ විවාහ අපේක්ෂිත අයගේ බලාපොරොත්තු සුන් වෙන්න පුළුවන්. ඒ වගේ විවාහ වෙලා ඉන්න අයගේ බලාපොරොත්තු සුන් වීමේ හැකියාව පවතිනවා. ප්‍රේම දෙදරා යෑමේ හැකියාව පවතින නිසා තමයි කල්පනාකාරී විය යුත්තේ.
ඔබට සුබ දිනයක් ඉරිදීනේ අඟහරු වදා සෙනසුරාදා දිනේ. එතකොට දෙවෙනි අංකය හයවෙනි අංකය ඔබට ජයග්‍රහය අංකයේ ලොතරැයි සූදු ක්‍රීඩා වලින් ජයග්‍රහණ ලබා ගැනීම සඳහා කුජ හෝරාව සනි හෝරා භාවිතා කරන්න ඔබට යහපත සදා ශාන්තියක් අභිවෘද්ධිය සනසිල්ලක්ම ලැබේවා. පෙරුවන් සරණයි දෙවි රැකවරණයි සුබ දවසක් යහපතක්ම වේවා. 2024 වර්ෂයේ මාර්තු මාස 31 වනදා සවස 4:47ට සිකුරු ග්‍රහය මීන රාශියට ප්‍රවිෂ්ඨ වීම පැනීම සම්ප්‍රාප්ත වීම තුලින් තුලා ලග්නීමේ ඔබට කොයි විදියට සුභාසුභ ගෙන දෙන්නේ කියලා තුලා ලග්නීමේ ඔබේ 6 වෙනි ස්ථානයේ තමයි සිකුරු ග්‍රහයාගේ සම්ප්‍රාප්ත වීම සිද්ධ වෙන්නේ. ඒතකොට තුලාවට සිකුරා ස්වක්ෂේත්‍රයි. මූල ත්‍රිකෝණ භාවයෙන් යුක්තයි. ඒ නිසා බලයෙන් වැඩි. නමුත් 6 වෙනි ස්ථානයේ සිකුරුගේ පැමිණීම එතරම් ඔබට සුබදායි තත්ත්වයක් ඇති වෙන. නමුත් මේ ස්වක්ෂේත්‍ර භාවයේ මූල ත්‍රිකෝණ භාවයේ නිසා අර අසුබ තත්ත්වයන් මගහරවගෙන ඔබ සුබඵලදායි තත්ත්වයට පත් කිරීමේ හැකියාව පවතිනවා. ඒ නිසා රාහු ග්‍රහයත් මේ අවස්ථාවේ ලග්න එතන මීන රාශියේ ඉන්නවනේ. ඒ නිසා ඔබ කල්පනා කරන්න මේ දිවි ග්‍රහ යෝගයක් තියෙනවා, දෙන්නේගේ ග්‍රහ සංයෝගයක් තියෙනවා. තුලා ලග්නීමේ ඔබේ විභාග සම්මුඛ පරීක්ෂණ තරඟ ක්‍රීඩා කටයුතු වල දේශ විදේශ ගතව ඉදිරියට ඉන්න කොයි කාගේ වැඩ කටයුතු වල යම්කිසි වේගවත් ක්‍රියාශීලී භාවයක් ඇති වෙන්න පුළුවන්. තමුන්ට හිතන පතන ආකාරයට හෝ වේවා, එහෙම නැත්නම් තමන්ගේ ඥාණයට එහෙම නැත්නම් දැනුමට වඩා පරිණත භාවයක් ඔබ පෙන්වන්න පුළුවන්. අන්න එවැනි තත්ත්වයක් ඇතිීමේ හැකියාව පවතින. ඒ වගේ විදේශගත වීමේ ලොකු ඉඩකඩක් ඔබට විවර වෙන අවස්ථා මේ කාල සීමාවෙන් සහ කල්පනාකාරීව කටයුතු කරගෙන යන රැකී ආරක්ෂා වෙළඳ ව්‍යාපාර ගොවිතැන්පත් කටයුතු ඒ වගේ විසිතුරු අපනයන ආනයන කටයුතු මත්ස්‍ය කටයුතු වල ඉන්න අලංකාර පාවාන් රෙදිපිලි ආදී වෙලිලා ඉන්න අයට මේ කාල සීමාවේදී වැඩි ලාභ ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. තමන්ට මේ යම් යම් ආකාරයට හිතුණු ගණන් වලට විකුණා ගන්න පුළුවන්කමක් ඇති වෙන කාල සීමාවක් ඉදිරියට ඇති වෙනවා. මේ සිකුරු ගහ ඇති කරලා දෙනවා. ඒ නිසා මහජනයාට මේවා පෙනෙන්න අලංකාරයෙන් තියන්න ලොකු ඉඩකඩක් ඔබ ගන්නවා, වෙහෙසක් ගන්නවා, මහන්සියක් ගන්නවා, කැපවීමක් කරනවා. නමුත් සමහර දිනවලදී ඔබ මේ උත්සාහයේ කැපවීමේ වෙහෙස තරමට ප්‍රතිඵල නැති වෙන්න පුළුවන්. නමුත් ඔබ අමතක කරන්න එපා, මේක හැම දිනටම නෙමෙයි, දවස් දෙකේ ආයෙ වෙනස් වෙනවා. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි මේ සිකුරුගේ පැමිණීමෙන් සිද්ධ වෙන 6 වෙනි ස්ථානයේ රෝගස්ථානයේ. ඒ විදිහ ඔබට යම් යම් රෝගාබාධ වල තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒවත් වඩා කල්පනාකාරීව කටයුතු කරගෙන යන තුලා ලග්නීමේ ඔබේ ශරීරයේ දුර්වල තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. නීච තත්ත්වේ නිසා එහෙම නැත්නම් අස්ත වීම තුළින් 22 වන දේවකානාධිපති 64 නවාංශකාධිපති හැටියට සිකුරු හරි රාහු හරි හිටියොත් හැබැයි හුඟක් දුරට ඔබට කරදර කම්බන් වලට පත් වෙනවා. ඒ වගේම නඩුහබ වලට මැදිහත් වෙනවා, කරදරයට පත් වීම වැඩි ඉඩකඩක් තියෙන නිසා ඔබ සාන්ති කර්මයක් කරගැනීම තමයි වඩා සුදුසු වෙන්නේ. දක්ෂ ජෝතිෂ මහත්මයෙකුට පෙන්නලා අවශ්‍ය ප්‍රතිකර්ම කරගත්තොත් කලින් සූදානම් වෙන්න පුළුවන්. ඔබට ආරක්ෂාකාරී වන්න තුලා ලග්නයේ ඔබට බඳාද බ්‍රහස්පතිය සුබ දින හැටියට 2:00 ඔබට ජයග්‍රහයි අංකයි ලොතරැයි සෝදු ක්‍රීඩාවකින් ජයග්‍රහණය ගන්න ඔබ සනි හෝරාව ගුරු හෝරාව භාවිතා කරන්න ඔබට යහපත සදා ශාන්තියක් අභිවෘද්ධිය සනසිල්ලක්ම ලැබේවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි සුබ දවසක් යහපතක් වේවා. 2024 වර්ෂයේ මාර්තු මාස 31 වනදා සවස 4:47ට සිකුරු ග්‍රහයා මීන රාශියට ප්‍රවිෂ්ඨ වීම වෘශ්චික ලග්නෙමි ඔබට කොයි විදියටද සුභාසුභ මධ්‍යස්ථ භාවය ඇති වෙන්නේ, කරකෝණ කැරකෙවිල්ල කොයි විදියට කියලා ටිකක් විමසලා බලමු. පහවෙනි ස්ථානයේ තමයි මීන රාශිය. වෘශ්චික ලග්නෙමි පස්වෙනි ස්ථානයේ. වෘශ්චිකයට සිකුරා සමයි. සම වුණාට පාප ග්‍රහය. ඒ වගේම පස්වෙනි ස්ථානයේ බුද්ධි ස්ථානයේ පුත්‍ර ස්ථානයේ සිකුරු සුභයි. අන්න ඒ නිසා ඔබගේ අධ්‍යාපන විභාග සම්මුඛ පරීක්ෂණ තරඟ ක්‍රීඩා කටයුතු වල ඉඳලා ඉන්න අයට දෙස් විදෙස් කොයි කාටත් යම් කිසි වූ අලංකාරයට ඇඳලා පැනඳලා ඒ වගේම මනරන් සිනහවකින් යුක්ත දවස ගත කිරීමේ හැකියාව අපාදේ. ඔබේ නිකම් බුද්ධිය වැඩි ආකර්ෂණීය භාවයක් ගන්න පුළුවන් තියෙන කල්පනාකාරීත්වයේ මේවාත් තියෙන. ඒ වගේ වෙනස් වීම වලින් දුරස්ත වීම වලින් ගෙදර දොර රැකී ආරක්ෂා ඔය කොයි කාලවල යම් වූ ඉහළ පහළ යෑමක් එහෙම නැත්නම් හැලහැප්පිලි ස්වභාවයක් ඔබට ඇති වෙන්න පුළුවන්. අද එක සිටිවිල්ලක් පහළ වෙනවා, ඒක හවස් වෙනකොට වෙනස් වෙන්න පුළුවන්. ආයෙ නැවත ඇති වෙන එක වෙනස් වීමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ටිකක්
දවසකට කලකිරිලා ඉන්න පුළුවන් දවසකට ඉතාම සතුටින් ප්‍රීතියෙන් ඉන්න පුළුවන් අන්න මේ වගේ මා දෙපැත්ත කැරගෙන තත්ත්වයක් තමයි මේ උත්සවය ලග්නීම ඔබට තියෙන්නේ නිසා ගෙදර දොර විවාහ ජීවිතයේ තරම් ගැටලු තත්ත්වයක් ඇති වෙන නමුත් ඔබ යම් කිසි වූ දුරකට ඔබේ ස්වාමියා බිරිඳ එහෙම නැත්නම් දරුවන් පිළිබඳව යම් අවධානයකින් පසුවීම තමයි වඩා හොඳ වෙන්නේ මේ රාහුගේ තත්ත්වයත් එක්ක සිකුරුගේ පැමිණීමෙන් විවාහ ජීවිතයේ හෝ ආශාවන් පිළිබඳව ඒ වගේම රාගික හැඟීම් පිළිබඳව යම් යම් වූ ලාබාල කාලේ ඉඳලම වෙනස් කිරීම ඇති වෙන්න පුළුවන් අනිති අනිසි බලපෑම් වලට ලක්වීම හැකියාවක් පවතින නිසා තමයි වඩාත් කල්පනාකාරී වෙන්නේ උෂ්ටිගණාග්නිය උඩ මේ කාලයේදී ඉගෙනීමේ කටයුතු වලින් විභාග සම්මුඛ කරන ජයග්‍රහණ ලැබෙන ඒ වගේම දරු සම්පත් බලාපොරොත්තු ඇතර ඒවා වඩාත් හොඳින් ලබා ගැනීමේ හැකියාව බලන බුද්ධිමත් වූ ධර්මයන් මේ කාල සීමාව උඩ ලැබීමේ හැකියාව පාදේ ඒ වගේම සාජ හැකියාව නිසංග කුසලතාවයම ඔබේ ඔප්නම් වෙන්න පුළුවන් ඉදිරියට ගැනීමේ හැකියාවක් වාදින ඔබ දක්ෂ ලෙස කතා කරලා අන්‍යයන් පාලනය කරගෙන මෙහෙවගෙන යෑමේ හැකියාව ඔබට සුබ දිනයිදී අඟහරුවාදා සීතලාදා දිනේ ජයග්‍රහය අංක ඇටියට 2-6 ඔබට ලොතරැයි සූදු ගැනීමට සුබ හෝරා ඇටියට කුජ සනි හෝරා ඔබට යහපතක් සදා සාන්තියක් අභියුදයක් සැනසිල්ලම් ලැබේවා නිර්වාණ සරණයි දෙවි රකවරණයි සුබ දවසක් යහපතක් වේවා 2024 වර්ෂයේ මාර්තු මාස 21 වනදා සවස 4:47ට සිකුරු ග්‍රහය මීන රාශියට ප්‍රවිෂ්ඨ වීම සම්ප්‍රාප්තියේ පණින පැණිල්ල කරකෝණ කැරකැවිල්ල ධනු ලග්නීයමර කොයි විදියට දුන්න සුභ බලදායි තත්ත්වයක් කියන්නේ අසුභ බලපායි තත්ත්වයක් ඇති වෙන්නේ කියලා. හතරවෙනි ස්ථානයේද තමයි සිකුරු ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ. සිකුරු ග්‍රහය ධනුවට සමයි. නමුත් පාප ග්‍රහය ධනු ලග්න හිමි ස්ත්‍රී පුරුෂ කොයි කාට ළමාවට කාට මේ ධනු ග්‍රහය සම වුණාට පාප ග්‍රහය. ඒ වගේම හතරවෙනි ස්ථානයේද සුබයි. මේ හතරවෙනි ස්ථානයේ සුබයි කියන්නේ කේන්ද්‍ර ස්ථානය. මේ අවස්ථාවේදී මේ සිකුරු ග්‍රහය මාළවී යෝගේ උදා කරන ගෙවල් දොරවල් යාන වාහන ඒ වගේ වස්තු සම්පත් ඔය හැම දෙයක්ම හොඳ විදියට හිටියොත් සුබ විදියට හිටුවොත් ලබා ගැනීම හැකියාව පාද. ඒ වගේම ගෙවල් දෙක තුනක හිමිකාරීත්වයක් ඔබට ලබා ගැනීම හැකියාව පාදින මේ රාහු ග්‍රහයත් එක්ක ඉන්න නිසා හතරවෙනි ස්ථානයේදී එතකොට එහෙම වෙනස් කිරීම එන්න ඕන. තාවකාලික ඔබට වෙනස් කිරීම වලට යන්න ඔබ කාමරයකට මේවා එහෙම නැත්නම් වෙනත් හෝටලයකට මේවා මේ විවිධ ස්ථාන වලට වෙනස් වීම වල ලක් කර ගන්න පුළුවන්කමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ තමයි ගෙදර දොර නවීකරණය කරලා අලුත් වැඩියා කරලා අතුපතු කරලා තීන්ද ටිකක් ගාගෙන පිරිසිදු කර ගැනීමේ හැකියාව මේ කාල සීමාව අපිට නිතරින්ම ගෙන දෙනවා. ඒ වගේ ඔබේ සිතිවිලි අදහස් බලාපොරොත්තු නිකන් නවුම්මේ භාවයකින් ඒ වගේම මිහිරි ප්‍රසන්න භාවයකින් යුක්ත ඔබ හොඳ ප්‍රියතාවයෙන් යුක්ත කතා කරන්න පුළුවන් රුසියෙන් කතාවට දැස්සේ ඔබ අන්‍යයන් පහදවාගෙන වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒ වගේ ඇඳුම් පැළඳුම් වලින් දේපල වලින් සුපිරි තත්ත්වයක් ඇති කර ගැනීම කියා අපාදින වාසනාවන්ත භාවය නිසා ඔබට ජයග්‍රහණ ලබා ගැනීමේ ලොකු ඉඩ ගන්න තියෙන අන්‍යයන්ගේ නොසිතු වෙච්ච එක්කෝ පොරොන්දුවක් එහෙම නැත්නම් ගිවිසුම් ගත වීමක් එහෙමත් නැත්නම් ඔබේ ආයෝජනය කිරීමකින් ඔබට මේ කාලයේදී වාසි සහගත භාවයක් මුදල් ලාභයක් ලැබීමේ හැකියාව පාදිනවා. ඒ වගේම ධනු ලග්නෙමි යන්ත්‍ර මන්ත්‍ර ජෝතිෂ කටයුතු වාස්තු විද්‍යා වගේ ශිල්ප ශාස්ත්‍රීය කටයුතු වෙදලා ඉන්න අයට මේ කාල සීමාවටියක් කාර්ය බහුලත්වයක් ඇති වෙන්න පුළුවන්. ඔබට සුබ දින හැටියට අඟහරුවාදා බ්‍රහස්පතින්දා දින 2. ඒ වගේම අංක 2-4 සුබ අංක හැටියට ඔබට ලොතරැයි ගැනීමට සුබ හෝරා හැටියට කුජ ගුරු සිකුරු හෝරා තුනෙන් ලොතරැයි ජයග්‍රහණ ගන්න ඔබට යහපතසදා සාන්තියක් අභිවෘද්ධියක් සැනසිල්ලක්ම ලැබේවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි සුබ දවසක් යහපතක්ම වේවා. 2024 වර්ෂයේ මාර්තු මාස 31 වනදා සවස 4:47ට සිකුරු ග්‍රහයාමේ මීන රාශියට ප්‍රවිෂ්ඨ වීම සම්ප්‍රාප්ත වීම පණින පැණිල්ල කැරකෙන කැරකැවිල්ල මකර ලග්නීමේ ඔබට කොයි විදියටද සුභාසුභ මධ්‍යස්ථ භාවය ගෙන දෙන්නේ? මකර ලග්නීමේ ඔබ ගෙන්නේ 3 ස්ථානයේ 3 මකරයට සිකුරා මිතුරා ඒ වගේම 3 සුපිරි වෙඩිතර භාවයක් ඇති වෙනවා. ඒ වගේම ශක්ති සම්පන්න භාවය පුණ්‍ය භාවයක් ඇතිව කටයුතු කිරීමේ හැකියාව තියෙන මකර ලග්නීමේ ඒ රාශියේ අවසාන භාගයේ ගත කරගෙන හිටියට ඔබේ සියල්ල නැති වෙලා ගියාට ඔන්න මේ කාල සීමාදීව නැවත අහුල ගන්න පුළුවන් එකතු කර ගන්න පුළුවන්කමක් ඇතිවීමේ හැකියාව බඳ හැබැයි යම් දුරකට ඒවා වෙනස් වීමක් වෙන්න පුළුවන්. මේ නිකන් අර මිරිඟුව වගේ ළඟ ළඟ පෙනෙන්න පුළුවන් අතට දැනෙන්න නොදැනෙන්න පුළුවන් නමුත් සාක්කුවට පර්ස් එකට නොලවී යන්න පුළුවන්කමක් කියනවා.
අන්න ඒ තත්ත්වයකට පාවතිනවා මේ මකර ලග්නී ඔබ නිසා කල්පනාකාරී කටයුතු කරගෙන යන්න විවාහ සම්මුඛ පරීක්ෂණ තරග ක්‍රීඩා දේශ විදේශගත ඉදලා ඉන්න ඒවායේ ගොවි සම්පත් කටයුතු වෙළඳ ව්‍යාපාර මේ වගේ කටයුතු වල ඉදලා ඉන්න අයට වරින් වර සුභ ඇති වෙනවා වරින් වර අසුභ තත්ත්වයකට ඒවා වෙනස් වීම වලට ලක් වෙලා තමයි හිතා ගන්න බෑ මේක බහිරව ගිනිනවද සොරසතර ගන්නවද එහෙම නැත්නම් අන්තස් දාන වෙනවද මොනවා වෙනවද කියන එක හොයා ගැනීමේ හැකියාව පවතින්නේ නැහැ මේ මකර ලග්නේ මේක අංජනවන් එනියක් තියා දේවතා පේනකොටවත් හසුනීමේ හැකියාව පාද වෙන නිසා තමයි කල්පනාකාරීව කටයුතු කරගෙන යන්න ඕන ඔබේ පෙර පුණ්‍ය භාවය පෙර අකුසල භාවය කියන මේ දෙපාර්ශ්වයේම හොඳට කල්පනාවෙන් තේරුම් අරගන්න ඕන මකර ලග්නේ එහෙම නැත්නම් එක්කෝ ඔබ නිකන් අර ගම්වතුරට හසු වෙනවා වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔබ නිකන් ආසින් වටන වගේ තත්ත්වයකටපත් වීමේ හැකියාව පවතිනවා මකර ලග්නීමයයි වඩාත් උනන්දු වෙන කල්පනාකාරී වන්නේ දිව්‍ය දේවතාවුන් වහන්සේලාගේ බාරහාර වීම ඒ වාගේම උන්වහන්සේලා පිහිට ප්‍රාර්ථනා කර ගැනීම වඩාත් හොඳ වෙනවා සෙත් පිළි දේශනා බහිරව පූජා ඥාති දාන දීම තුලින් ඔබට මේ තත්ත්වේ වඩාත් සාර්ථක කරගන්න පුළුවන් ඒ නිසා ඔබ වට උනන්දු වෙන්න මකර ලග්නී ඔබට සිකුරාදා සෙනසුරාදා දින සුබ දින හැටියට පස්වෙනිදා 6 5 6 ඔබට ජයග්‍රහයි ආංක හැටියට ඔබට ලොතරැයි ලබාගෙන සුබෝර හැටියට සිකුරු සනි හෝර ඔබට යහපතසල ශාන්තියක් අභිර්ධයක් සැනසිල්ලක්ම ලැබේවා තෙරුවන් සරණයි දෙවි රැකවරණයි සුබ දවසක් යහපතක් වේවා 2024 වර්ෂයේ මාර්තු මාස 31 වනදා සවස 4:44 සිකුරු ග්‍රහයා මීන රාශියට පණින පණින්න කරකවන කරකැවිල්ල ගහන ගැහිල්ල කුම්භ ලග්නෙහි ඔබට කොයි විදියටද සුබ බලදායි තත්ත්වයක් ඇති වෙන්නේ කොයි ජයග්‍රහණද ඔබට ලබා ගන්න පුළුවන් වෙන්නේ කියන අපිට විමසලා බලන්න කුම්භයේ සිකුරා මිතුරා ඒ වගේම දෙකට සුබය දෙවෙනි ස්ථානයේද සුබයි සිකුරා කුම්භයට මිතුරා ධන ස්ථානයේ දෙවෙනි ස්ථානයේද සුබය මේ ස්ථානයේ ඔන්න සිකුරුගෙන් කුම්භ ලග්නෙහි වලට මේ ඒ රාශියේ මධ්‍යම භාවයේදී වගෙනී පළ කරගෙන යන්නේ මෙද වදීගෙන යන වෙලාව මෙන්න මේ වෙලාවේදී නැතිබංගස්ථාන වෙන දේවන් සිකුරු විසින් ඔබට ලබා දීමේ හැකියාවක් වඩා උද්දීපනය කරන්න පුළුවන් හැබැයි හින හොරා නැති කරනවා රාහුව අදිනවා වගේ දෙයක් මෙතන වෙන්න පුළුවන් ලැබෙනවා නැති වෙනවා පවත්වා ගැනීම හැකියාව හැබැයි දක්ෂ කලමනාකාරීත්වයේ යුක්ත ආරක්ෂාකාරී පියවර අරගෙන ඉන්න කුම්භ ලග්නෙහිමියන්ට නම් බයක් හගන්නේ නැතුව ඔබ ඉතුරු කරගන්න පුළුවන් පරිස්සම් කරගන්න. ඒවට ක්‍රම සහ විදි තියෙනවා. අන්න ඒකට තමයි මේ ආත අතීතයේ මුතුන් මිත්තෝ පවා මේවට යන්ත්‍ර මන්ත්‍ර ජෝස වේදේ පිරිත්සයක් ගායනා බෝධි පූජා ආදී කටයුතු වල යෙදෙන්න කියලා තියෙන කල්පනා කරගන්න. ඒ ටිකක් අපලා ආරක්ෂා නූලක් දාලා ගෙයක් දොරක් ආරක්ෂා කරගෙන මේ කටයුතු වල යෙදීම තුළින් ඔබට මේ අවම තත්ත්වයන් වලට පත් කර ගන්න පුළුවන් කරදර මිරියර විපත් කියන ඒවා මර්ධනය කරගෙන යන්න පුළුවන් අන්න ඒ තත්ත්වය කුම්බලාගනිමේ ඔබ කල්පනාකාරීව කටයුතු කරගෙන යන්න ඔබට නොසිතූ ධන ලාභ ඒ වගේම සූදු ක්‍රීඩා වලින් ජයග්‍රහණ භූමි වලින් ලාභ විසිතුරු හස්ත කර්මාන්ත වලින් වැඩි වැඩි ලාභ ලබා ගැනීම හැකියාව පොඳ ලස්සනට ඇඳලා පැනලා කොහොමත් කාල බීලා යන්න පුළුවන්කම මේ කාල සීමාවේ තියෙන අර දුෂ්කර භාවයේ නිකන් අර වැහි ඉඩෝරේට වැස්සක් වයින්නවා වගේ ඔබට යන්නේ සුබ තත්ත්වයක් සිකුරු මේ කාලයේදී ගෙනත් දීමේ හැකියාව පවතින ඔබට සුබ දින ඇදීන සිකුරාදා සෙනසුරාදා දිනේ 5-6 ඔබට ජයග්‍රහය යංගනේ ලොතරැයි පදා සූදු ක්‍රීඩා තරගයකට ඔන්න සඩනට බීසෙන සුබ හෝරාව සිකුරු හෝරාව සනි හෝරාවෙන් ගමන් කරන ඔබට යහපතසලා ශාන්තියක් අභිවෘද්ධියක් සනසිල්ලක්ම ලැබියෝ තෙරුවන් සරණයි දෙවි රැකවරණයි සුබ දවසක් යහපතක් වේවා 2024 වර්ෂයේ මාර්තු මාස 31 වනදා සවස 4:47 සිකුරු ග්‍රහයා මීන රාශියේ ප්‍රවිෂ්ට වීම මීන රාශිය ඔබේ ලග්නයේ තමයි පිවිසෙන්නේ හිසර තමයි පිවිසෙන්නේ පළවෙනි කොටුවට තමයි පැවිසෙන්නේ සිකුරා මීනේට උච්චයි හැබැයි පාප ග්‍රහය සිකුරා එකට සුබයි මාළවී යෝගයක් උදා කරලා සැප සම්පත් වලින් හැඩට වැඩට උස්සල කාල බීලා ඇඳලා හඳලා ජොලි කරලා ජීවිතයක් ගත කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා නමුත් මීන ලග්නකාරයල පාප තත්ත්වේ නිසා මේක කණපිට ගහන දවසකුත් එනවා කණපිට වේලාවකුත් එනවා ඔන්න මේ වෙලාව ඒ වෙලාවට එන වෙලාව මීන ලග්නිය ඔබ කොයි විදියෙද දහංගට ගහගෙන හිටියත් මේ වෙලේ ගහන්න ගැටයක් ඔබට නැතුව යන්න පුළුවන් ඒ නිසා විභාග සම්මුඛ පරීක්ෂණ තරඟ ක්‍රීඩා කටයුතු ඉදලා ඉන්න අයට යම් යම් මධ්‍ය භාවයකින් කටයුතු කරගෙන යන්න පුළුවන් බලවිනිය වෙච්ච අය දෙවෙනිය වෙන තත්ත්වයට පත් වෙන්න පුළුවන්
අන්න ඒ වගේ තත්ත්වයන් මේ කාලේදී ඇති වෙන්න පුළුවන්. ඔබේ වික්‍රමාන්විත භාවය එහෙම නැත්නම් ඔබට යම් කිසි ගරුත්වයක් ආඩම්බරකමක් තිබුණා. ඒ බොහෝ දුරට හැල්වීමේ හැකියාවක් පවතිනවා මේ සිකුරු මෙතනදී. උච්චභාවයට පත් වී මොකද සිකුරා උච්ච වුණාම නිකන් තේරුමක් නැහැ ලස්සනට ඇඳලා බඳලා කාලා බීලා වියදම් කරලා 18 ලක්ෂ වියදම් කරන්න වගේ පඬිත භාවයකින් වැඩ කටයුතු කරගෙන යන නමුත් යම් දුරකට පවුල් පාවස්සල පවුල් තමුගේ පවුල් වල ආරවුල් ඇතිවීමේ පත්‍යක් ඇති වෙන්න පුළුවන් ඒ වගේ සහෝදර ඥාති මිත්‍රාදී ඒ වගේ රැකියා කරන ස්ථාන වල වාගේ යම් යම් ගැටලු සහගත තත්ත්වයන් ඇති කරන්න පුළුවන් කොහොමත් ඔබට දුරස්තමාවයක් ගෙදර දොර ඉන්න හිටින්න බැරි කමක් ඇති වෙන්න පුළුවන් හිත දෙන්නේ නැති කමක් ඇති පිට වාසය කිරීමට ඔබට කැමැත්තක් ඇති වෙන්න පුළුවන් හැබැයි විදේශගත වීමකට අරන් ඉන්න පුළුවන් හැකියාවක් තියෙන මේ කාල සීමාවදී නිසා වඩාත් කල්පනාකාරීවන මීන ලග්නින් ඔබ ආරක්ෂාකාරී පියවර ඔබ දැනටමත් ආරක්ෂාකාරී පියවර අරගන්න පුළුවන්කමක් තියෙනවා. මොකද කල්පනාකාර මීන ලග්නකාරය ගුරුගේ ලග්නාධිපති. ඒ නිසා ඔහුත් උත්සාහ කරනවා මේ යන් යන් ආකාරයට දුරක් දකින්න පුළුවන්. හැබැයි ඉතින් හදිසි තීරණ නිසා හෝ නැත්තම් අවස්ථාවාදී තීරණ නිසා හෝ පසුතැවිලට ලක්වීමේ හැකියාව තියෙන දෙගිඩියාවකින් ඔබ ඉන්නත් පුළුවන්. එහෙම නැත්තම් බය බිරාන්තතාවයකින් ඉන්නත් පුළුවන් ඔබට යම් විසිර. ඔබට විශිෂ්ට ප්‍රතිමා ලබා ගන්න පුළුවන්. ප්‍රසන්න භාවයක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වාගේම ජනප්‍රිය භාවයක් ඔබට මේ කාලේදී ඇතිවීමේ හැකියාව තුළ මේ මොන දේ කළත් උනත් කළකම් ඵලදේ කියලා කියවුණකුත් කියනවා මේ ජෝතිෂයේ නිසා ඒක නම් කල්පනාකාරීව කටයුතු කරගෙන යන්න සුබ දිනේ අඟහරුවාදා බදාදා දිනේ දෙක තුන ඔබට ජයග්‍රහයි අංක හැටියට ලොතරැයි සූදු ක්‍රීඩාවලින් ඔබට ජයග්‍රහ ලබා ගැනීමට කුජසා ගුරු කියන හෝරා දෙක භාවිතා කරන්න ඔබට යහපත සිතා සාන්තියක් අභිවෘද්ධියක් සැනසෙල්ලක්ම ලැබේවා.